සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ සිරුවෙන් ඔහල් 12 කුත් සූදානම් අදිසි ඇමතුම් අංක දෙකක් කොරෝනා සමග මුඛ ආවරණ මාෆියාවක් රටේ සම්පත්වල අනාගතය රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ රනිල්ට ලබා දිය යුතු තනතුර සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත් රනිල් වික්‍රමසිංහ තුමාගේ ජේෂ්ඨ උපදේශක හැටියටත් ඉන්නේ ජනවරමට ගරු කළ යුතු හැටි ජනවරම පිළි අරන් මේ නూరు නගර සභාවේ වලයක් කොළඹ නගර සභාවත් අත්හරින්න දිනේ කොරෝනා වලට තවත් එන්නතක් චීනය අත්හදා බලයි දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසයේ ආසාදිත කාන්තාවක මෙරටින් වාර්තා වීම සමග සෞඛ්‍ය ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා තවමත් වාර්තා වී තේ මෙම රෝගියා පමණක් බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ වෛරසයට මුහුණ දීම සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතන ඇතුළු පළාත් 9ම ආවරණය වන පරිදි රෝහල් 12ක් සූදානම් කර ඇති බවයි රජය පවසන්නේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක දෙකක්ද අද හඳුන්වා දුන්නා කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා චීනය සිය පරීක්ෂණ කඩිනම් කර තිබෙනවා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ රෝහල්ගත කර සිටි 60 දෙනෙකුට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 106ක් ආසාදනය වුවන් ගණන 4000ක්ම වනවා වෛරසය ආරම්භ වූ වුහාන් ප්‍රාන්ත තහනම තවමත් ක්‍රියාත්මකයි වුහාන් ප්‍රාන්තයේ පවතින්නේ මෙවැනි තත්ත්වයක් ආසියාතික රටවලට අමතරව බටහිර සහ යුරෝපීය රටවලත් කොරෝනා රෝගීන් වාර්තා වුණා. එසේ වාර්තා වූ රටවල රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා පාලනයට නව සෞඛ්‍ය ක්‍රමවේද අත්හදා බලමින් පවතිනවා. කොරෝනා රෝගයේ ආසාදනය වූ චීන කාන්තාව තවමත් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය නවාතැන්ගත් ස්ථානමින්ම සංචාරය කළ තැන් හා ඇසුරු කළ පුද්ගලයන්ද පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. අන්ගොඩ බෝවන රෝග විද්‍යායතනයට අමතරව ගම්පහ මීගමුව නුවර කරාපිටිය අනුරාධපුර යාපනය කුරුණෑගල රත්නපුර මඩකලපුව හා බදුල්ල ඇතුළු ප්‍රධාන රෝහල් 12ක් ප්‍රතිකාර සඳහා සූදානම් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් අත වශයෙන්ම මොනවා හරි ගැටලු තියෙනවා නම් හොට්ලයින් දෙකක් තියෙනවා එකක් සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ ස්ථාපිත කරලා තියෙනවා පැය 24 න් පුරා 0.71 0.1 0.7 1.7 ආපදා ඒකකයේ තියෙනවා තවත් හොට්ලයින් එකක් 0.11 307 1.73 මේ වෙන විට තියෙන තත්වය ඉතාමත්ම බහැනිකයි කියලා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. අනිත් එක කොරෝනා වෛරසයේ ශරීරගත වූ සියලු දෙනා මිය යනවා කියලා දෙයක්වත් නැහැ. මේක ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තමයි මිය යාමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේක අපි නොදැනීම සුව වීමේ හැකියාවකුත් තියෙනවා. කිසි පිරිසක් අපි අඳුනගෙන තියෙනවා මේ සඳහා රෝගියට භාජනය විය හැකි කියලා. ඒ තමයි කුඩා දරුවන්, ගර්භණී මාතාවන් ඒ වගේම සමහර රෝගවලට ප්‍රතිකාර ගන්න නැත්නම් ඉමුනෝ සප්‍රෙසන් ගන්න සමහර රෝගීන් වයවෘද්ධ පුද්ගලයන් මේ වගේ අය මේ රෝගීන් ආරක්ෂා වීමට වැඩි උනන්දුවක් සහ අවධානයක් ගත යුතුයි වෛරසයේ පැතිරීමේ සිට ප්‍රතිකාර කටයුතු දක්වා තොරතුරු අඩංගු තාක්ෂණික චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව අනිල් ජාසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා ගුවන්හා නාවික සේවා මගින් මෙරටට පැමිණෙන සියලු පිරිස් පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමේ කටයුතු සිදු කරන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මේ අතර ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වූ සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මේ මොහොතේ මාධ්‍ය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙසද මේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා
පහුගිය දවස්වල පැතුකුණයි කියලා සමාජ ජාලවල කිව්වා අධික උෂ්ණත්වය තියෙන තැනක හිටියොත් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ මත්පැන් පානය කළොත් මේ ලෙඩේ සනීප වෙනවා කියලා. මේ මත්පැන් පානය කළා ලෙඩ සනීප වෙන එක ලෙඩක් හැකි මේ ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. එතකොට මේක ඇවිල්ලා යම් කිසි විදියකින් වැරදි මතයක් සමාජයට මේ මත්පැන් වෙළඳන් කරන්න ඕන අයට මේක ප්‍රචලිත කරන්න ඕන අය වෙච්ච වමනාවක් හින්දා මේ වගේ දේවල් ප්‍රචාරය කළා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ හින්දා මෙන්න මේ වගේ මිස් ඉන්ෆෝමේෂන් වලින් රැවටෙන්න එපා. ඉතින් ඒ වගේම මේ පහුගිය දවස්වල වීඩියෝ ක්ලිප් එකක් අපි දැක්කා. යනවා සමහර වෙලාවට මේ පාරේ ඉන්න ලෙඩු එක පාටම මේ බිමට කඩන් වැටෙනවා මේ ලෙඩේ හින්දා. නමුත් පිටත වාර්තා වෙලා තියෙන විදිහට නම් එහෙම රෝග ලක්ෂණයක් නැහැ. හිටපු ගමන් බිමට කඩන් වැටෙන මේ රෝගේ එක හින්දා සමහරට ඒකත් මිස් ඉන්ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් බය වෙන්න සහ වැරදි මත ඔස්සේ යන්න එපා. ජනතාව ආරක්ෂිත විය යුතු ආකාරය පිළිබඳවද දැනුවත් කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා තමුන්ට මේ උණ හෙම්බරිස්සාව සෙම් ප්‍රතිශාව කැස්ස ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ අය තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා එක තැනකට වෙලා ඉන්න ඕන රෝගිය සනීප වෙනකල් අන්න ඒ රෝගී පුද්ගලයා මුඛාවරණයක් පැළඳීම හොඳයි කහිනකොට කිවිසුම් යනකොට තමුන්ගේ අතේ වැලමිට ප්‍රදේශයෙන් මේ විදියට මොහොනයි කටයි වහගන්න එක වැදගත් වෙනවා එතකොට ඒ විස බීජය පැතිරෙන එක අපිට අඩු කරන්න පුළුවන් එහෙම නැත්නම් ටිෂු එකක් එහෙම නැත්නම් ලේන්සුවක් පාවිච්චි කරලා එයා ඒක සීමා प्रतिकार මෙතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සියලු සෞඛ්‍යංශ නිලධාරීන් සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත්කළ ජාතික ක්‍රියාකාරී කමිටුව කොරෝනා පාලනයට දිනපතා රැස්ව අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම මේ දක්වා ඇරගෙන තියෙනවා. චීනයේ සිට පැමිණෙන සංචාරකයන් විශාල ප්‍රමාණයක් සහ ලංකාවේ වර්ක් පර්මිට් තියෙන චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම තමන් ජීවත් වන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දීම සඳහා මේ කටයුතු කිරීම. විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණෙන අපේ ශිෂ්‍යයන් අපි වෙනමම සති දෙකක් යනතුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබන්නයි අපි දැනට උපදෙස් දීලා තියෙන්නේ. කොළඹ නගරයේ අද වෙනකොට චීන ජාතිකයන් 9100කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ඒ තුළ මෙම චීන ජාතිකයන් කිසියම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවද? පහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් ඔවුන් සමග ඝනදෙනු කරමින් සාකච්ඡා කරමින් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් කටයුතු කරනවා. ඔවුන්ව දිගටම අපි මොන්ට කරමින් කටයුතු කරගෙන යනවා. ඔන්ලයින් හරහා වීසා ලබා ගැනීමේ සිස්ටම් එකේ ඉරායසෙන්ම වීසා ලැබෙන ක්‍රමය නවත්තන්න. අපට තීරණය කරන්න පුළුවන් කොයි ප්‍රාන්තයෙන් එන කෙනාටද වීසා දෙන්නේ නැත්තේ. මේ අයට වීසා දෙනවද? වම වීසා ලැබෙන ක්‍රමය නවත්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මට දැනුම් දුන්න උපදෙස් දෙන්න කියලා ආගමන විගණ පාලකතුමාට ඒ අනුව මම දැනුම් දුන්නා. ඒ අනුව එතුමා ක්‍රියාත්මක වෙන බව මා වෙත දැනුම් දුන්නා. චීනෙන් මෙරටට පැමිණෙන සිසුන් මෙන්ව එහි රැඳී සිටින පිරිස් පිළිබඳ ගෙනැති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වුහාන් නගරයේ 30ක් වන ශිෂ්‍ය සංඛ්‍යාව ඉවත් කර ගැනීමට චීන බලධාරීන් සමග කටයුතු කරමින් සිටිනවා. අද දිනේ වන විට චීන බලධාරීන් විසින් කිසිදු ආකාරයකින් වුහාන් නගරයේ සිටින කිසිදු ජාතිකයෙකුට හෝ ඒ අයගේ පුරවැසියෙකුට ඉන් ඉවත්වීම සඳහා අවකාශ සලසන්නේ නැහැ. නමුත් ආහාර පාන ආදී සම්බන්ධයෙන් දැන්ට අපේ බීජින් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරමින් කටයුතු කරගෙන යනවා. ඊළඟ කාරණය තමයි වුහාන් වලට පිටතින් තිබෙන නගරවල මේ වෙන විට යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණෙමින් සිටිනවා. මේ අනුව දැනට 557ක් පමණ වන චීනයේ පදිංචි වෙලා සිටින 204ක් පමණ මේ වෙන විට පිටත්වීම සඳහා අවශ්‍ය කටයුතු කළ තිනවා. තව 103ක්ට අද පැමිණීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය බන්තුල ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන් පිල මහතාද මෙහිදී අදහස් පළ කළා. අපි දකින්න අන්තර්ජාතික වශයෙන් චීන විරෝධී වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙන බව. ඒට හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම
අපි සමග දුක සැප දෙකේදීම හිටපු ළඟම මිත්‍රයෙක් වන චීනය එළවෙළව පහර දීම සඳහා මේ ඔවුන්ගේ ඇතිවෙච්ච දුක දෝමනස්සේ පාවිච්චි කරනවා කියලා අපි එහෙම කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා ඒ ශිෂ්‍යෝ ලංකාවට ගෙන ඒම දැවැන්ත සෞඛ්‍ය අවදානමක් ඔවුන්ව ලංකාවට ගෙන එන්න එපායි කියලා. මේක දේශපාලන කුහකකම. ඒ දරුව අපේ දරුව විස බීජයේ තියෙන ගොඩේ අසනීපේ හැදෙනකන් තියන්න කියලා යෝජනා කරන්න පුළුවන් අමනුෂ්‍යයන්ට විතරයි. එක් එක් දරුව වෙන වෙනම ඔවුන් දින 14ක් සුපරීක්ෂා ලක් කරලා රෝගී තත්ත්වයක් වාර්තා නොවුනොත් පමණයි නිදාස් කරන්නේ. වෛරසයේ ශ්‍රී ලංකාව තුල පැතිරියම වැළැක්වීමට ජනතාවගේ අවධානය අවශ්‍ය බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආගමික නායකයින් පෙන්වා දුන්නේ. මේකේ තියෙන භයානකකම ගැන හිතනකොට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ශීඝ්‍රයෙන් පැතිරී යන්න පුළුවන්, ශීඝ්‍රයෙන් ජීවිත අහිමි වෙන්න පුළුවන් තරම් බරපතල දෙයක්. ඒ නිසා මේකට ජාති ભેදයක්, ආගම් ભેදයක්, කුලමල ભેදයක් මොනවාක්වත් නැහැ. පොදුවේ මේ රටවාසීන් වශයෙන් අපි කල්පනා කරන්න ඕන රටට එන අයත් ආරක්ෂා කරගෙන රටේ ඉන්න අයත් ආරක්ෂා කරගෙන සියලු දෙනාගේම ආරක්ෂාව සලස ගන්නට ඕන කියලා ඒක තමයි අවශ්‍යයෙන්ම කළ යුතු දේ. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. විශේෂ කමිටු පිහිටුවලා විශේෂ වැඩසටහන් සංවිධානය කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා. ඒක ඉතා වැදගත්. එය තවත් ශක්තිමත්ව කරගෙන යාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න. කොරෝනා වෛරසයේ පාලනය සඳහා මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමත් සමග මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවට ජනතාව චෝදනා කරනවා. එවැනි කූට වෙළඳුන් පිළිබඳව මෙවන විට වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ. කොරෝනා වෛරසයේ පැතිරියම පාලනය සඳහා දැනට පවතින හොඳම විසඳුම ලෙස හඳුනාගෙන ඇත්තේ මුඛ ආවරණ පැළඳීමයි. නමුත් මේ වන විටත් වෙළඳපොළ තුළ අදාළ මුඛ ආවරණයන්හි දැඩි හිඟයක් පවතිනවා. ජනතාව චෝදනා කරන්නේ මුඛ ආවරණ සඳහා එකවරම අධික ඉල්ලුමක් පැමිණීමත් සමග ඒ ඉල්ලුමට මුවා වී ඇතැම් කූට වෙළඳුන් ඒවායෙහි මිල ඉහළ තමා ඇති බවයි. දැනට වෙළඳපොලේ රුපියල් 10 අතර තිබිච්ච එක දැන් රුපියල් 20ක් කරලා තිනවා. සමහර තැන් වල ඊටත් වැඩි කියලා කියනවා. ඒක සාධාරණ නෑ කියලා තමයි මම මේ කියන්නේ. ඇත්තට ඒක හරිම වැරදි ක්‍රියාවක්. මිනිස්සු මනුස්සකමක් නැති ක්‍රියාවක් ඒක ඇත්තටම. මේ ඇත්තට මේක බලධාරීන් ඇත්තට මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ මේ වෙලාවේ. බොහොම පොඩි ගානකටනේ ඉතින් අලෙවි කරේ දැන් තමයි ඉතින් ඒක ගාන වැඩි කරලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට ඒක හරි අසාධාරණයි. හරි කනගාටුදායක කාරණා මොකද අත්වශ්‍යම මේ රෝගයත් විකුරන්න පටන් ගන්න තියෙනවා. ව්‍යාපාරිකින්ගේ යුතුයකමක් තමයි මේ වගේ හිගයක් ඇති නොවන ආකාරයට මේ වෙලාවේ ක්‍රියා කිරීම සහ අධික මිල ගණන් නොගැනීම. රටේ කිසිදු සම්පතක් විකිණීමට ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජාත්‍යන්තර රේගුදින සැමරුම් උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර රේගුදිනය 2020 සැමරුම් උත්සවයේ රේගු මුලස්ථානයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්කාශන ක්‍රියාවලියේදී අවහිරතා හඳුනාගෙන ඊට ක්‍රමවේදයක් හඳුන්වා දීමට අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කටයුතු කර තිබෙනවා. එවෙනුවෙන් ලෝක රේගු සංවිධානයේ මහලේකම්වරයා පිරිනැමූ විශේෂඥ උපදේශක නාමකරණය සහිත සුවිශේෂී බහුමාන සම්මානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුනිල් ජයරත්න මහතා වෙතම හිදී පිරිනැමුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු විමල් වීරවංශ යන මහතුරුන්ද රාජමාත්‍ය ශහන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි අමාත්‍යෙන් සිටවම කොයි අවස්ථාවකද ඔබට පසුගිය අමාත්‍යංශයේ සිදුවෙච්ච සිදුවෙන්නේ නැහැ කියන පොරොන්දු අපිට දෙන්න පුළුවන් බොහොම ආඩම්බරයෙන්. ඒක අපි ඔබ කෙරෙහි ලොකු දැඩි විශ්වාසයක් තියනවා. නොඑක් දේවල් රට තුළට බදු වලින් තොරව රිංගන අවස්ථා තියෙනවා. ඒවා නතර කරගන්න පුළුවන් තරම් කටයුතු කරොත් අපේ ආදායම් එක්තරා දුරක වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. මොකද ඔබේ ආදායම තුල තමයි රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ. දැන් 150%ක් විතර ඔබ සොයලා දෙනවා අපිට. මුදල අපි භාවිතා වෙන්නේ මේ රටේ සංවර්ධනය සඳහා මිසක් මේ රට විකුණන ආකල්පයකට නෙවෙයි. පසුගිය යුගයේ අපි රටේ සම්පත් ඇති කරා
ඒ සම්පත් ඇති කරපු සම්පත් විකුණාගෙන ගන්න පසුගිය කාලේ රජයන් ක්‍රියාත්මක වුණා. නමුත් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මෙයතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ අද පෙරවරුවේ ආගමික වතාවත්වර නිරත වුණා. ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කළා. නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අද පැවැත්වු මාධ්‍ය හමු කිහිපයකදී එම පක්ෂයේ මහජන නියෝජිතයින් මෙසේ අදහස් පළ කළා. අපේ පාක්ෂිකයන්ගෙන් 90%ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වයේ. මගේ යෝජනාව එතුමා පක්ෂ නායකත්වයේ ඉන්න ගමන්ම ඒ වර්තමාන නායකතුමා එතුමාගේ ජේෂ්ඨ උපදේශක හැටියටත් ඉන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්දෙ ඉල්ලනකොට නායකත්වයේ තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තිත. එහෙම තිබිලත් මේ මැතිවරණය මෙහෙवला මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත ජනාධිපතිවරයා පරාජයට පත් කරන්න පුළුවන් කමක් තිබුණා නම් වරදින්නේ නැහැ කියන එක මම මේ රටේ ජනතාවට කියනවා. රැස්වීම පවත්වලා තියෙනවා වජිර අපේවර්ධන මහතා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශ්වයේ තින්. ලිපියක් ගෙනත් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා විදියට පක්ෂයේ ඉදිරියට නායකයා විදිහට තියාගත යුතු වෙන යෝජනාවක්. එක එක්කනාගේ පුජ්‍යලක න්‍යාය පත්‍ර වලට අනුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගියොත් එන්න එන්න මේක අවුල් වෙයි. අපි මොකද්ද ජනතාවගේ අපේක්ෂාව කියලා අයි බලන්නේ නැත්තේ? පාක්ෂිකයන්ගේ අරමුණ මොකක්ද? එකිනෙකා සමග ඩීල් දේශපාලනයට යෑම සහ පුජ්‍යලක න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම හරහා සිදුවෙන්නේ බරපතල අනතුරක්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයක් කිසි ලෙසකවත් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායකයා රනිල්වත් සජිත්වත් කරුවත් නොව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එකයි මේ ගෝඨා සජිත් සුසංයෝගයක් ගැන කතා කිරීමෙන් ලෝකෙට හෙළි වෙන්නේ. මේ අයට අමතක වෙලා තියෙනවා මහින්ද ගෝඨා සුසංයෝගයට තමයි ලක්ෂ 69ක ජනතාවක් ජනවරමත් දුන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමායි තමන්ගෙන ඉන්නේ බරපතල අධිතක්සේරුවක. එතුමගේ ඩයිනමෝව කෙතරම් හොඳ වුණත් ඒක ගැලපෙන්නේ බයිසිකලයකට මිසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි සද්දන්ත නැවකට නෙවෙයි කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. වර්තමානයේ ශක්තිමත් විපක්ෂයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේටි ලාල්කාන්ත මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණයකට නොයන බවයි ඒ මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. අලුත් ආණ්ඩුවක් ජනතාව බලයට ගෙනාවා. එක්සත් ජාතික පක්ෂ අපි යෝජනා කරනවා මේ ජනවරම පිළි අරන් තමන්ගේ දේශපාලන බලය අත්හරිනවා නම් ඉතින් මේ නුවර නගර සභාවේ බලයත් අත්හරින්න දිනේ. දැනටම අයවැය නම් පරාදයි. කොළඹ නගර සභාවත් අත්හරින්න දිනේ කියනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ගත්තොත් කවදාක්වත් මෑත යුගයක සක්‍රීය විපක්ෂ කාර්යභාරයක් ඉෂ්ට කරලම නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව වල මුක්කු බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව වල තුනෙන් දෙක අදා ගන්න උදව් කරලා තියෙනවා. ආණ්ඩුව වලට ඕන වෙලාවට මුදලට ගන්නවා නම් ඒවට විකිනෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒක තමයි මෑත කාලීන දින අත්දැකීම. ඒ සඳහා මේ වෙනකොට ශක්තිමත් බලයක් ජනතාව ගොඩ නගලන්නේ. අන්නේ ශක්තිමත් බලය ගොඩ නගන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි ජනතාවට කරන්න තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂියත් එක්ක එකතු වෙලා ඡන්ද ඉල්ලනවා නම් අපේ කිසිම බලාපොරොත්තුකුත් නැක් ඉදිරියට වෙන්නේත් නැහැ. ඒ ආකාරයේ දේශපාලන ගමනක්වත් ඇත්තෙම නැහැ. ඒක අපි දැන් අහෝසි කරලා ඉවරයි. පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් විදියට තමයි අපි දිගටම කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ඩිජිටල් ගනුදෙනු වසර ලෙස නම් කර තිබෙනවා. මුදල් භවිතයෙන් තොරව ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීම එහි අරමුණයි. නෝට්ටු මුද්‍රණය සඳහා යන වියදම අවම කිරීමද එහි තවත් අරමුණක්. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද පැවැත්වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂයේ ඩිජිටල් ගෙවීම් වර්ෂය ලෙස අපි හඳුන්වනු ලැබුවා. ඉතින් ජල විදුලිපා සානිකෝ රක්ෂණ වාරික ගෙවීම් යනාදිය විවිධ ආයතන විසින් මහජනතාව දැනට සිදු කරමින් පවතිනවා. තමන් ඉන්න ස්ථානයේ ඉඳලා පාරිභෝගිකයාට පුළුවනි ඕනම බිල්පතක් ගෙවීම් කටයුතු සිදු කරන්න. බැංකුව විසින් මිලියන 23කට වඩා හරකාත්පත් නිකුත් කළ තියෙනවා මහජනතාව වෙත. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම අවස්ථාවකදී මෙම හරකාත්පත් තමගේ ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන ලෙස 2018 වර්ෂයේදී අපි හඳුන්වලා දුන්නා QR code කියන එක.
ගෙවීම් කිරීම සඳහා අපගේ මොබයිල් ෆෝන් එක භාවිතා කරලා මේ ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. අපි බැංකුව වලට දැනුම් දුන්නා මේ කරන කමිෂන් එක 0.5% ලෙස අඩු කරන්න. ඉතින් මුදල් ගෙන යාම අඩු කිරීම තමයි අපගේ අරමුණ වන්නේ. මුදල් අච්චු කැසීම සඳහා යන වීදමත් වැඩි. ඉතින් අපිටත් ඒක අඩු කර ගැනීම හැකියාව තියෙනවා මේ වගේ ඩිජිටල් ආකාරයේ මුදල් ගනුදෙනු කිරීමෙන්. तौहीद जमात संविधाने समग समदता पवत्वुं सेककरुवन हेट एक दिना तवदुरटत रक्षित बंधनागार गत केरुणा तवत नडु किहिपयक अधिकरण हमुए अद केंदवनु लबुआ जातिक तौहीद जमात संविधाने समग समदता पवत्वु बवट हेरिवीमिन पसु अतडंगुटगिन रक्षित बंधनागार गत कर सिटी सेककरुवन हेट एक दिना मडकलपु महाधिकरणे वेत यलि इदिरिपत केरुणा ओन लबन मस 11 वनदा दक्वा तवदुरटत रक्षित बंधनागार गत करन लेसई महाधिकरण विनिसुरु एसी रिस्वान महता प्रकाश कले कात्तन्कुडी पदिंचकरुवन वन मेम पिरिस नोरेली पवत्वागन गिय जातिक तौहीद जमात मूलस्थाने आयुध पुहुनु लबु बवट चोदना एल्लवि तिबेनवा अधिकरण टपहसगिरी में चोदनाव संबंधी उत्तर पलात हिटपु प्रधान अमात्य सीवी विघ्नेश्वरन महता अतुल तुंदेने कुटे रहिव गोनुकर तिनाडुव विभागेट गनीमट अभियाचनाधिकरणे दिन नियम कला एयानुव मै मस दह अट दह नवे हा विस्यान दिनवलदी मिम नडुव विभाग केरणु अति उत्तर पलात हिटपु अमात्यवरेकु वु बी डेनिश्वरन महता एम तनतुर निवत्मट प्रधान अमात्यवरियारणे वलक्वालमीन अभ्याचनाधिकरणे अतुतहनम नियोग्याक निगुत्कर्तिवुना ये क्रियात्मक नुकल बवट डेनिश्वरन महता सीवी विघ्नेश्वरन महता एतुलु तुंदिने कुटेरहिव मिम नडुव पवरातिबेनवा इंजीनियर संस्था वेदमीन मोटर अतकुलियटगेन इंधन हा रेदुरन युदवा परिबाहिर कार्यन सदहा यदवु बवकेन सिद्ध्याक संबंधीन पवरायति नडुव सेप्तेंबर दा हतर वनदा केंदवीमट कोटुव महिस्ट्रात अधिकरणय नियोग कला मेम सिद्ध्ये सेककरुयेकु लेस नाम कर सिटिन अमात्य विमल वीरवंश महता अधिकरणय अद पेनी नोसिटि अतर ओहु वेनत नडुवक वेनुवेन महाधिकरणय पेनी सिटिन बवाई वीरवंश महतागे नीतिज्ञान अधिकरणयट दनुम दुन्ने दिवैने प्रदेश किहिपेक सिदुवु रियानतुरु वलिन पुद्गलिन तुंदेनेकु मियगोस दहतुन दिनेकु बरपतलतु वाल्लेबुआ मडकलपुव कोलंब प्रधान मार्गी वेलिकांद नगरियासान्नेदी सिदु मार्गरियानतुरकिन दहतुन दिनेकु बरपतलतु वाल्लेबुआ यतर वयसवृद्ध हतक्वन दरुवन दिदिने कुदुवेनवा पौद्गलिक बस रथयक सह वैन रथयक मुहुनट मुहुन गटीमिन अद दहवल मिम अनतुर सिदु बव पोलीसिय पवसनवा वैन रथिय रियदुरुट निंदयाम अनतुरट हेतुवाई हलावत कोलंब प्रधान मार्गे काकपल्लिय प्रदेशयेदी सिदु रियानतुरकिन एक्कायकु मियगिया वैन रथयक यतुरुपदियक गटीमिनुई अनतुर सिदुवुने मियगो सत्ते यतुरुपदिय गमन कल पुद्गलयाई ओहु मादंपे गल्मुरु प्रदेशे पदिंची हेट हतर हेविरिदी आये दहवने वेमिंतिबु बस्रातियकिन बिमट पेन एति तारुनेकु जीवितक्षेट पत्वति बेनवा खटुनायक ग्वांतुरुपल वर्ण संज्ञा पद्धतिय पसुकिरीमत समग मोहु बस्रातियन पेन एति बवाय हेलिवुने मीगो सत्ते मंदारम नूर प्रदेशे पदिंची विसी अट हेविरिदी तारुने बेलियात्त गल्वेव प्रदेशे मार्गे देपस विदुली रहन नडत्तु कटितुले एदी सिटी सेवकयेकु लोरी रथयक विदुली रहनक पेटलीमेन बिमेद वेटी जीवितक्षेट पत्वति बेनवा लोरी रथय अपरीक्षाकारी अयुरिन दहवने किरीमेन अनतुर सिदुवेति बवाई पोलीसिय पवसान्ने सिद्धियन मियगो सत्ते हक्मन कोन्कल प्रदेशे पदिंची 54 हेविरिदी आये ए समगिन स्वाधीन रूपहिणी प्रधान प्रवृत्ति अवसान www.ipnnews.lk